வணக்கம், ஆய் போவான். அது அப்படி கதா කරන්නේ මේ කුරුල්ලන්ගේ. අපි කලින් වීඩියෝ එකේ වචන 10ක් ඉගෙන ගත්තා. අද මම පොරොන්දු වුණා කලින් වීඩියෝ එකදී තව කුරුල්ලන්ගේ නම් 10ක් ඔයාලට දෙනවා කියලා. ඒ 10 අද අපි බලමු. හරි, ඉස්සරෝම තියෙන කුරුල්ලගේ නම අපි ලියමු. කොට්ටෝරුව. කොට්ටෝරුවට දෙමළෙන් කියන්න පුතේ මරං කොත්ති කියලා. මොන කොත්තිද? මරං කොත්ති. මරං කොත්ති කියලා මෙන්න මෙහෙමයි ලියන්නේ. මරං කයන්න මේ මෙහෙම ලියමු. මරං කොත්ති. හරි. මරං කොත්ති කියන්නේ කොට්ටෝරුව. හරිද? කොට්ටෝරුවට තමයි මරං කොත්ති කියන්නේ. සිංහලෙන් උච්චාරණය කරන විදිය ලියන්නම්. මරං කොත්ති. අපි කලින් වීඩියෝ එකේදී ওই වගේ නමක් ওই විදියට චුට්ටක් ළඟින් යන නමක් කතා වුණා මීන් කොත්ති කියලා. මීන් කොත්ති කියෙවෙ මොකටද? පිලිහුඩුවට. දැන් මෙතන මරං කොත්ති කියලා කියන්නේ කොට්ටෝරුව. නම් පටලන්න එපා. හරි, දෙවෙනියට අපි ලියමු. මොකක්ද ලියන්නේ? දෙවෙනියට අපි ලියමු මයිනා. මයිනාට මොකද්ද දෙමළෙන් කියන්නේ? මයිනාට කියන්නේ මයිනා කියලා මයි. ඔන්න ලේසි නේද මතක තියාගන්න. මයිනා. උච්චාරණෙත් මයිනා කියලා මයි යන්නේ. මයිනා. එතකොට මේ මයිනාට කියන දෙමළ නම. එතකොට ඒ විදිහ දැන් සමාන සිංහලයි දෙමළයි දෙකේම උච්චාරණය සමාන නම් ආවහම ඒ වචන ආවහම ඔයාලට පාඩම් කරගන්න ලේසි. හරිද? එහෙනම් වැරදෙන්න බෑ මේ වචන. හරි, තුන්වෙනි අච්චනේ අපි බලමු. කොකාට මොකද්ද කියන්නේ කියලා. කොකාට දෙමළෙන් කියනවා කොක්කු කියලා. ලියලයි මුකෝ ඈ එක පොඩ්ඩක් කතා වෙන්න. කෝ කොක්කු කියලා තමා කොකාට දෙමළෙන් කියන්නේ කොක්කු. කොක්කු. කොක්කු කියන්නේ කොකා. හරි. දැන් මෙතන පේන දෙයක් තමා කොකාට අපි කොකා කියනවා මෙයාලා කියනවා කොක්කු කියලා. මෙයාලා කියලා කියන්නේ දෙමළ කට්ටිය. හරිද? දෙමළ භාෂාවේදී කොකාට කොක්කු කියනවා. දැන් අපි ඒක වචනේ කොකා කියන්නේ සිංහල අය. සිංහල අය කොකා කියනවා, දෙමළ අය කොක්කු කියනවා. එතකොට දැන් අපි සිංහල කට්ටිය කොක්කු කියලා කියන්නේ කොක්කු ගොඩක් ඉන්නවනම්. එක කොකෙක් ඉන්නවනම් සිංහල කට්ටිය ආන් කොක්කු කියලා කියන්නේ එක කොකයිනේ. හැබැයි මේ දෙමළ අය කොක්කු කියලා කියන්නේ එක කොකාට. එතකොට ඒකේ බහුවචන පද, එක් වචන බහුවචන වචන යනකොට කියලා දෙන්නම් ඒවට දාලා. මේක මතක තියාගන්න. කොකාට කොක්කු කියලා තමයි දෙමළ භාෂාවේදී කියන්නේ. ඊළඟට අපි බලමු තව කුරුල්ලි වවුලට මොකද්ද කියන්නේ කියලා. වවුලට කියනවා දෙමළෙන් වවුවාල්. වවුවාල් කියලා. ලියමුකෝ. වව්. වව් වාල්. වව් වාල් කියන්නේ වවුලා. හරි. එතකොට
මෙතන වව් වාල් කියලා තියෙන කියලා ලියලා තියෙන හැටි බලන්නකෝ. මෙන්න මේක ලියලා තියෙනවා නේද? අපි කීවා නේද ඕක ලයන්ක් කියලා. ඒ ලයන් තුනක් ඉගෙන ගත්තානේ. මෙන්න එක ලයන්ක්, මෙන්න තව ලයන්ක්. මෙන්න තව ලයන්ක්, මෙන්න අනිත් ලයන් කියලා. දැන් ඔයාලට මෙන්න මේ කොටස මෙතන වේනවා. හරිද? එතකොට ඔයාලා හිතනවා එකපාරට ලයන්ක් තමයි. එතකොට මොකක්ද උච්චාරණය කරන්නේ? වෙල වාල් කියලා සමහර අය උච්චාරණය කරනවා. එතකොට වැරදි උච්චාරණේ. ඔයාලට ඒත් එක්ක මතක් වෙන්න ඕනේ අපි මෙන්න මෙහෙම මේ අව් කියන ශබ්දේ ලියනකොට අව් අකුර ඔහොම ලියලා මෙන්න මෙහෙම කෑල්ලක් දැම්මා නේද කියලා මතක තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ කෑල්ල තමයි මෙතනදී එකතු වෙලා තියෙන්නේ. වව් වයන්නයි අව් කියන ශබ්දේ එකතු වෙලා වව් කියලා හැදෙනකොට අන්න එන කෑල්ල තමයි මෙතන තියෙන්නේ. නැතුව ලයනු ශබ්දයක් එතන එන්නේ නැහැ. ඒ හින්දා ඒවා පටලන්න එපා, මේ අමතක කරන්න එපා. මම මේ වචනත් එක්කම ඔය දේවල් කියන්නේ ඔය ළමයි වචන පටලන තැන්, වචන වල අකුරු පටලන තැන් සහ ඔය අර්ථය වෙනස් විදියට උච්චාරණය කරන තැන් නේද? හරි, ඊළඟට අපි කතා කරමු තව කුරුල්ලෙක් ගැන. උකුස්සට මොකද්ද දෙමළෙන් කියන්නේ? උකුස්සා කියලා කොහොමද කියන්නේ? පරුන්දු. ලියමුකෝ. පරුන්දු. පයන්න රුන්දු. පරුන්දු. පරුන්දු කියන්නේ උකුස්සා. මේකෙත් අර මේ ඌ ශබ්ද, මේ ඌ ශබ්ද මේ පරුන්දු අර වාත් කියා වගේ ඒ විදිහට කියන්න උත්සාහ කරන්න. පරුන්දු, මේ පරුන්දු කියනවට වඩා පරුන්දු දෙමළ විදිහට උච්චාරණය කරන්න ඕනේ. පරුන්දු. ඒව ඔයාලා දැන් මේ වචන පාඩම් කරන ගමන් ওই උච්චාරණය කරන විදිහ පොඩ්ඩක් තනි තනියෙන් කියලා බලන්න නේද? ඉස්සරවම වරදෙන්න පුළුවන් එකෝ පරුන්දු දු නැත්තම් පරුන්දු එහෙම මොන හරි කියයි. දෙකේම ශබ්ද ගන්න උ කියලා පරුන්දු. පරුන්දු කියනවට වඩා පරුන්දු කියලා ශබ්දේ උච්චාරණය කරන්න. පරුන්දු කියන්නේ උකුස්සට දෙමළේ කියන නම. හයවෙනි එක මෙහෙම ලියමුකෝ. හයවෙනි වචන මෙතන ලියමු. වලි කුකුලා අපේ ජාතික පක්ෂිය. එතකොට මේ වලි කුකුලා ගැන කියනවා නම් වලි කුකුලාට දෙමළෙන් කියන්නේ තීකෝලි. හරිද? තීකෝලි කියලා ලියන්නේ මෙහෙම. තයන තී කරනවා. තීක් කෝලි. කෝලි තීකෝලි. තීකෝලි කියන්නේ කාටද? වලි කුකුලාට. වලි කුකුලා තීකෝලි. ඊළඟට හත්වෙනි එක අපි ලියනවා ගිජුලිහිනියාට. ගිජුලිහිනියාට මොකද්ද කියන්නේ? කලුහ. කලුහ මෙහෙම කයන්න ලුයන්න. මේ ඔන්න ලයන්නේ ලුයන්න ලියන්නේ මෙන්න මෙහෙමයි. අර මෙන්න මේ ලයන්නේ ලුයන්න කොහොමද කියලා මෙහෙම උඩට දානවා නෙවෙයි. ඒක ලියනකොට මෙහෙම අරන් මෙහෙම ඉරක් ගහලා ඒකෙන් උඩට ගින් මෙන්න මේ විදියට ගන්න. ලුයන්න. එතකොට කලුහ. කලුහ කියන්නේ කවුද? ගිජුලිහිනියා. කලුහ.
සිංහලෙන් හ කියලා නිකන් හ ලියන්නේ හ කියලා කියනවනේ ඒ වුණාට ලියන්න පුළුවන් විදිය තමයි ඌ ශබ්ද එකතු කරලා ලියලා තියෙන්නේ මේ කලහ කියන්නේ එතකොට ගිජු ලිහිණියා ගේ කුරුල්ලට මොකද්ද කියන්නේ ගේ කුරුල්ලා වීට කුරුවි ලියලා බලමු අට වීට කුරුවි වීට කුරුවි මේ කුරුවි කියන අදහස කුරුල්ලා කියන තේරුම තමයි කුරුවි පරවේ කියන්නේ කුරුල්ලා පක්ෂියා කුරුවි කියලත් කුරුල්ලට කියනවා ඒ සමාන පදයකට වුණා පරවේ එහෙම නැත්නම් කුරුවි කුරුල්ලා පක්ෂියා කියන අදහස සමාන අදහසක් එන්නේ එතකොට වීට්ටු කුරුවි වීට්ටු කුරුවි කියන්නේ ගේ කුරුල්ලා හරි ඊළඟට දෙමලිච්චා දෙමලිච්චා කියන කුරුල්ලට කියන නම තමයි වාලාටි කුරුවි ලියමු වාලාටි කුරුවි වා ලා උට් ටි ක් වාලාටි කුරුවි वालाटी कुरुवी वालाटी कुरुवी के लिए क्या ने दिमलिच्चा දහවෙනි වචනේ තමයි කොරවක්කා කොරවක්කට කියනවා කානාං කෝලි කියලා ඒක ලියමුකෝ කානාං කෝලි කානාං කෝලි කියන්නේ කොරවක්කා හරි අපි දැන් කලින් වීඩියෝ එකේදී වගේම චුට්ටක් කියලා බලමු නේද කියමුකෝ ඔයාලත් පුරුදු වෙන්න මරං කොත්ටි කොට්ටෝරුවා इसल बलानी कुर्चाने कनिंदे एवा मरंकोत्ती कोट्टोरुवा मैना मैना कोक्कु कोका कोक्कु हरिदे वाववाल वावला परंदु उकुसा तीकोली वलिकुकुला कलहु ගිජුලිහිනියා වීට්ටු කුරුවි ගේ කුරුල්ලා වාලාටි කුරුවි දෙමලිච්චා කානාං කෝලි කොරවක්කා දැන් දෙමළ වචන ටික විතරක් කියාගෙන යන්න ඈ මරං කොත්ති මයිනා කොක්කු වවවල් හරුඳු තී කෝලි කලහු වීට්ටු කුරුවි वाला टिकरवी कानांग कोली
හරි ඔය වචන 10යි දැන් කලින් වීඩියෝ එකේ වචන 10යි දැන් කුරුල්ලෝ 20කගේ නම් ඔයාලා දන්නවා දන්නවා කියලා දැන් මේ මේ ටික පාඩම් කරගත්තේ නැත්නම් ඔයාලට තනියම කියන්න ලියන්න බෑනේ ඒ හින්දා මේ වචන තනියෙන් උච්චාරණය කරලා කියලා කියලා මම කටපාඩම් කරගෙන සිංහල නමයි දෙමළ නමයි දෙකම කටපාඩම් කරලා ඉවර වෙලා ලියන්නේ කොහොමද කියලාත් බලන්න අකුරු හරියට මේ අකුරු කොයි විදිහටද ලියන්නේ හරියට මේවට එන්න ඕනේ මොන ලියන්නද ඒ ආකාරයට බලලා මේවා ටික හොඳින් පුරුදු වෙන්න එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් නන්ද්‍රී ස්තුතියි